ස්වාමීන් වහන්ස ශ්‍රියක් වීමේ හේතු කාරණා පිළිබඳව ඔබ වහන්සේ කරන ලද පැහැදිලි කිරීම සම්බන්ධව තවත් අපිට විශේෂ ප්‍රශ්නයක් යොමු වෙලා තිබුණා. ඒ තමයි මහමායා දේවිය හා යශෝදරා දේවිය ස්ත්‍රීත්වය ලැබීම පිළිබඳව. විශේෂයෙන්ම කාම සේවනයේදීමත් සමග ස්ත්‍රීත්වයකට පත්වෙනවා කියන කාරණය අපේ දහම් සාකච්ඡාවකදී සඳහන් වුණා. එතකොට මෙන්න මේ තත්ත්වයන්, ඒ කියන්නේ මහමායා දේවිය හා යශෝදරා දේවිය ස්ත්‍රීත්වය ලැබීම සම්බන්ධ කාරණය බුදුදහම ඇසුරින් අපිට කොහොමද සම්මහන්ස පැහැදිලි කරගන්න පුළුවන්? මෙහිමයි නෝන, දැන් ඒවා පාරමී ගමනක් ආවා වූ චරිත. දැන් යශෝදරා දේවියට එහෙම නැත්නම් මහා මායා දේවියට පුරුෂයෙක් වෙන්න බැරි වුණා කියන කාරණයක් නෙමෙයි මෙතන තියෙන්නේ. ඒගොල්ල පුරුෂයෙක් වෙන්න ප්‍රාර්ථනා කළේ නැහැ. අර යශෝදරා දේවිය එදා සුමේද තාපසය හැටියට දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් අපේ බෝධිසත්වය විවරණ ගන්න වෙලාවේ ඒ බෝධිසත්වයන්ට නෙළුම් මලක් පූජා කළ ප්‍රාර්ථනා කරනවා, මේ බෝධිසත්වයෝ ගෞතම බුදුරජාණන් වහන්සේ හැටියට බුද්ධත්වයට පත්වෙන අවස්ථාවේදී මම එතුමාගේ ගිහි බිරිඳ වෙනවායි කියලා. එතකොට ඒ ප්‍රාර්ථනය ඔස්සේ ඊයම් දෙන්නේ. එතකොට ඒ ප්‍රාර්ථනේ ඔස්සේදී එතුමිය කවදාක්වත් ලැබුණත් පුරුෂ ජීවිතයකට යන්නේ උපාදාන පත්‍ය බව. උපාදානයට අදාළවයි ඊළඟ දැනීම් විඥානය සකස් වෙන භවයේ උපත සඳහා. ඒතොර විසාකා උපාසිකාවට පිරිමියෙක් වෙන්න බැරි වුණා නෙමෙයි. උපාදානය තිබ්බනම් විසාකා උපාසිකාවට ඊළඟ ආත්ම භාවයේ කිරුම පුරුෂ ජීවිතයක් ලබන්න පුළුවන් ඊට අදාළ පින් තියෙනවා. නමුත් ඒගොල්ල ප්‍රාර්ථනා කළ ස්ත්‍රීත්වය. ඒගොල්ල ප්‍රාර්ථනා කළ ස්ත්‍රීත්වය. ඒ ප්‍රාර්ථනා කරපු ස්ත්‍රීත්වයට අදාළවයි උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාති කියන තැන ඉඳන් ස්ත්‍රීත්වයට අදාළ කර්මය සකස්ුනේ. විසාකා උපාසිකාවේ අශෝදරා දේවිය මහාමාය දේවී ස්ත්‍රීත්වයක් ලබන්නේ කාමයේ වර්ධ හැසිරීම නිසා නෙමෙයි. ඒගොල්ලෝ යම් දවසක බුදුරජාණන් වහන්සේ නමක්ගේ විවරණ ගන්න ඉස්සෙල්ලා ස්ත්‍රීත්වයටපත් වෙන්නේ නැති කාමයේ වර්ධ හැසිරීමක් නිසා වෙන්නේ පුළුවන්. එක හේතුවක්. නමුත් බුදුරජාණන් වහන්සේලාගෙන් අර විවරණ අරගෙන ඒ උපාදානයන් ඔස්සේදී ආයිමත් ඒගොල්ලෝ කවදාකවත් පිරිමියෙක් වෙනවායි කියන කාරණය ජීවිතෙන් හිතන්නේ නැහැ. ඒක ඒගොල්ලන්ගේ උපාදානය. තේම? එනිසා එතන තියන්නේ අකුසල් නිසා කාමයේ වර්ධව හැසිරීමක් නිසා සිද්ධ වුණායි කියන කාරණේ නෙමෙයි. එනිසා නිරේතුරුවම අපි දකින්න ඕනේ ස්ත්‍රියත්වයක් ලැබුවේ අපි කවදා හරි දවසක යම් හේතුන් නිසා. ඒක හේතුවක් තමයි කාමයේ වර්ධව හැසිරීම. ඉතින් එතනදි මොනම හේතුවක් නිසාවත් අනේ කාන්තාපක්ෂයට මේ වරදක් කියනවා නෙමෙයි. අපි මේ වෙයින් ගැලවෙන්න නම් මේ වෙයි නිවැරදි තත්ත්වේ දකින්න එපා නේද? මොකද දැන් අනාගතේ එන්නේ මුර්ග සංඥා කියන කාලය එනවා. අනාගතේ දීර්ඝ ලෞදු ලක්ෂ 25ක වගේ අබුද්ධෝත්පාද කාලයක් එනවා. මෙවැනි විෂම කාල වකවානුවන් ඉදිරියට එද්දී අපි කාන්තාවක් ස්ත්‍රීත්වයක් ලබනවට වඩා පුරුෂයෙක් වෙන එක අනුතුරෙන් ගැලවීමට මාර්ගයක්. තේරෙනවද? අනුතුරෙන් ගැලවීමට මාර්ගයක් ඒකයි. මොකද අදින් පස්සේ බිහිවෙන්නා වූ ලෝකයේ මහා විෂම විකෘති ලෝකයක්. මෙවැනි විෂම විකෘති ලෝකයකට අපි ඉස්සරහට යද්දී ස්ත්‍රියක් වෙනවාට වඩා පුරුෂයෙක් වෙන එක අනුතුරෙන් අපිට බේරීමට තියෙන අවස්ථාව වැඩි කරලා දෙනවා. ඒතකොට දැන් මෙවැනි ධර්මයන් අපි තේරුම් ගත්තොත් තමයි අපිට මේවෙන් නිවැරදි වෙන්න පුළුවන්. තේරෙනවද? එහෙම නැතු මොනම හේතුවක් නිසාවත් ස්ත්‍රීත්වයට අපි අගෞරව කිරීම උදෙසා නෙමෙයි මේ දේ මතු කරලා පෙන්නන්නේ. තේරෙනවද? මොකද මම සංසාරයේ අප්‍රමාණ ස්ත්‍රීත්වයක් ලැබලා තියෙනවා. ඒ ලබන්නත් එක හේතුවක් තමයි ওই කාමයේ වර්ධව හැසිරීම. තේරෙනවද? ඒ වගේ නිරයතුරුම අපි දකින්න ඕනේ දැන් මනුස්ස ලෝකේ පුරුෂයන් ස්ත්‍රීන් ඉන්නවා වගේම තිරිසන් ලෝකයේ ගෑනු සතුන් පිරිමි සතුන් කියන කාරණේ ඉන්නවා. ඒ වගේම പ്രേත ලෝකයේ ගත්තත් പ്രേතයන් പ്രേතියන් කියන කාරණේ ඉන්නවා. අසුර ලෝකයන් ගත්තොත් අසුරයන් සහ අසුර කන්‍යාවන් කියන කාරණේ තියෙනවා. දිව්‍ය ලෝකයේ ගත්තත් දෙවියන් දිව්‍යාංගනාවන් කියන කාරණේ තියෙනවා. නමුත් මේ සෑම ලෝකයකම පිරිමි සහ ස්ත්‍රී කියන කණ්ඩායම් දෙකම හිටියත් නොවනා ස්ත්‍රීන් නැති ප්‍රජාවන් දෙකක් තියෙනවා. ඒ ස්ත්‍රීන් නැති ප්‍රජාවන් දෙක තමයි එකක් නිරේ උපදින නිරිසත්තුන් අතර ස්ත්‍රීන් ඉන්නවායි කියලා මම නම් දන්නේ නැහැ. තේරෙනවද? නිරේ පහළ වෙන සතා පිරිමි ස්වභාවයෙන් තමයි පහළ වෙනවායි කියලා මම දන්නේ. කවුරු හරි සූත්‍රගත ධර්මයක එහෙම නෙමෙයි කියලා තියෙනවා නම් මම ඒක පිළිගන්නවා. තේරෙනවද? නමුත් මම දන්න අනුව යම් කෙනෙක් නිරේ පහළ වෙද්දී නිරේතුරුව මේ නිරිසතා පිරිමි ස්වභාවයකින් යුක්තයි 15. ඒ වගේම රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල සහ අනාගාමී බ්‍රහ්මතලවල 15 වෙන බ්‍රහ්මයෝ කොතැනකවත් ස්ත්‍රී හැටියට 15 වෙන්නේ නැහැ. දැන් දෙවියා දිව්‍යාංගනාව කියලා ඉන්නවනේ. පුරුෂයා ස්ත්‍රිය කියලා ඉන්නවා. නමුත් කොතැනකවත් බ්‍රහ්මයා බ්‍රහ්මිය කියලා නැහැ. තේන්න? බ්‍රහ්ම ලෝකවල කියන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝකයේ වේවා අරූපාවචර බ්‍රහ්ම ලෝකයේ වේවා අනාගාමී බ්‍රහ්මෙන් ජීවත් වෙන බ්‍රහ්මතලවල මේ 15 වෙන සෑම බ්‍රහ්මයකම පුරුෂ ස්වභාවයෙන් තමයි 15 වෙන්නේ.
ස්ත්‍රියක් කොතනකවත් බ්‍රහ්ම ලෝකවල නැහැ ස්ත්‍රී ස්වභාවයෙන්. තේන්න? එතකොට කෙනෙක් ප්‍රශ්නයක් නගන්න පුළුවන් මගෙන්. එතකොට හරි පුරුෂයෙක් හැටියට තමයි බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ පහළ වෙන්නේ. එතකොට බ්‍රහ්ම ලෝකවල පහළ වෙන බ්‍රහ්මයාට පුරුෂ ලිංගයක් තියෙනවාද කියන කාරණේ කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඒ ප්‍රශ්නයක් නේ නේද? ඇයි ස්ත්‍රියක් නැතුව පුරුෂයෙක් විතරක් පහළ වෙනවද? නමුත් ඒ කාරණේට ධර්මයෙන් අපිට දෙන්න තියෙන එකම එක උදාහරණය තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන අග්ගඤ්ඤ සූත්‍රේ. අග්ගඤ්ඤ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කල්ප විනාශයක් සිද්ධ වෙලා මේ ඉරවල් හතක් පායලා මේ ලෝකයේ සුනුසුනු වෙලා ගියාට පස්සේ අර ආබස්සරා ලෝකෙන් ආලෝක සංඥාවෙන් බ්‍රහ්ම වෙනවා කියලා. මේ බොහොම සියුම් කයක් තියෙන ආලෝක සංඥාවෙන් ඒගොල්ලෝ එනවා කියන්නේ. ආලෝකයක් හැටියටයි එන්නේ. ඒ ආලෝකයක් හැටියට ඒගොල්ලෝ ඇවිල්ලා අර බිම මහ පොළවේ මිදිලා තියෙන අර යෝගට් එක තොල ගන්නවා. ඊළඟට අර බිම්මල් කන්න පුරුදු වෙනවා, හතු කන්න පුරුදු වෙනවා, අර තම්පලා වර්ගයේ කන්න පුරුදු වෙනවා, ඇල්සහල් කන්න පුරුදු වෙනවා. මේවා කෙරෙහි තෘෂ්ණාව වැඩි වෙන්න වැඩි වෙන්න වැඩි වෙන්න අර සියුම් කය ගොරෝසු භාවයට පත් වෙනවා. මොකද තෘෂ්ණාවේ වැඩි භාවය නිසා. නමුත් මේ දැන් ගොරෝසු භාවයට පත් වුණාට පස්සේ දැන් මිනිස්සයෝ. නමුත් මිනිස්සයෝ වුණාට තාම ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදිලා නැහැ. මෙහෙම දැන් ශරීරයේ ගොරෝසු වෙලා දැන් අර තෘෂ්ණාව වැඩිවීම නිසා අර තෘෂ්ණාවෙන් අර ආහාර අර රස ඕජාව කෑම නිසා ශරීරය මහත් වෙලා ස්ථුල වෙලා දැන් එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා කියනවා. දවස් ගණන්, වරු ගණන්, පැය ගණන් එකිනෙකා දිහා බලාගෙන ඉන්නවා කියනවා. අන්න බලාගෙන ඉන්නකොට රාගය සකස් වෙලා ස්ත්‍රී ලිංගයේ පුරුෂ ලිංගයේ පහළ වුණා කියනවා. ඔන්න ඔතන තමයි ස්ත්‍රී පුරුෂයේ පහළ වෙන්නේ. දැන් ඔතනදි බලන්න පුළුවන් එහෙමනම් ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු බ්‍රහ්මයෝ පිරිමි ස්වභාවයෙන් මනුෂ්‍ය ස්වභාවයෙන් හිටියත් ඒගොල්ලන්ට පුරුෂ ලිංගයක් තිබිලා නැහැ. තේන? ඒ කියන්නේ ස්වාමීන් වහන්ස ස්ත්‍රී පුරුෂ වශයෙන් බෙදීමක් නැහැ කියන එකද? බෙදිලා නැහැ. නමුත් ස්වරූපේ පිරිමි ස්වරූපේ. කාන්තා පිරිමි කියලා අපිට ස්වරූපයන් දෙකක් තියෙනවානේ. නමුත් කිසිම බ්‍රහ්ම තලයක මේ කාන්තා ස්වරූපේ බ්‍රහ්මියෝ නැහැ. දැන් දිව්‍ය ලෝකේ දිව්‍යාංගනාවු ඉන්නවානේ. නමුත් බ්‍රහ්ම ලෝකවල නැහැ. සෑම බ්‍රහ්මයෙක්ම ඉන්නේ මේ උතුරු සළුවක් දාගත්ත සුදු ඇඳුමින් වස්ත්‍රයන් සැරසිලා ඒ බ්‍රහ්මියෝ පිරිමි ස්වභාවෙනු ඉන්නේ. බාහිරින් දකිද්දී. ඒතකොට පිරිමි ස්වභාවයෙන් හිටියත් එතකොට අපිට පිරිමියා කියලා කියන්න බෑ. යා පුරුෂ ලිංගයක් නැහැ නේ යාට. මොකද දැන් අතනදී අපිට තේරෙන ආබස්සරා බ්‍රහ්ම ලෝකෙන් ආපු අයද ලිංග ભેදයක් තිබිලා නැහැ කියලා නේද? නමුත් ඉන් මෙහා අනිත් සෑම තැනද මේ ස්ත්‍රී පුරුෂ භාවය තියෙනවා. ස්ත්‍රී භාවයට පත් වෙන්න එක හේතුවක් තමයි නෝන ඔය කාමයේ වර්ධව ඇසිරීම කියන කාරණේ. එක හේතුවක් ඈ, සියලුම හේතුන් නෙමෙයි.